ආයුබෝවන් ටේස්ටි කිචන් YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි හදන්න යන්නේ ඕට්ස් වලින් බ්‍රවුනි එකක්. අපි බලමු මේක රසට හදාගන්නේ කොහොමද? අපිට මේකට ඕනි කරන්නේ මොනවද කියලා. මම මෙතන ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 250ක් අරගෙන තියෙනවා. මේ තියෙන ඩාර්ක් චොකලට් මෙතන ඩාර්ක් චොකලට් ග්‍රෑම් 150ක් තියෙනවා. चीनी ग्राम 200ක් बटर हो मार्गरीन वलिंग ग्राम 150ක් මෙතන බිත්තර 4ක් තියෙනවා මෙතන බේකින් සෝඩා ඒ කියන්නේ ආප සෝඩා තේ හැඳි භාගයක් තියෙනවා තව කොකෝවා පවුඩර් මේස හැඳි එකකුත් තියෙනවා මෙතන මම බ්ලෙන්ඩරෙන් පිටි කරගන්න ඕනි ඕට්ස් ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා මම ඊට අමතරව තවත් ඕට්ස් ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා ඉතින් අවශ්‍ය කරන ද්‍රව්‍යයන් සහ ප්‍රමාණයන් වෙනද වගේම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තිනවා එතනින්ත් ඔයගලන්ට ඒටි ගන්න පුළුවන් මුලින්ම ඔයගොල්ලෝ අරගෙන තියාගත්ත ඕට්ස් ග්‍රෑම් 250 මේ විදිහට ග්‍රයින්ඩර් කරගන්න මේක පිටි වෙනකම්ම ග්‍රයින්ඩර් කරගන්න ඕනි ඉතින් මේ දින මම පිටි වෙනකම් ග්‍රයින්ඩ් කරගත්ත මගේ ඕට්ස් ටික ඉතින් මෙතන ඕට්ස් ග්‍රෑම් 250 මම හොඳින් පිටි වෙනකම්ම ග්‍රයින්ඩර් කරගෙන තියෙනවා දැන් මම හදාගත්ත ඕට්ස් පිටි ටික මේ වගේ භාජනයකට එකතු කරගන්නවා. දැන් ඔයාලා මුලින්ම ඩාර්ක් චොකලට් ටිකයි බටර් ටිකයි හොඳට මෙල්ට් කරගන්න ඕනි. ඉතින් ඒක කරන්න ඕගොල්ලෝ මේක ඩබල් බොයිල් ක්‍රමයට තමයි මෙල්ට් කරගන්න ඕනි. ඉතින් ඩබල් බොයිල් කරද්දී අපි මේ විදිහට භාජනයකට වතුර දාලා වතුර ටික හොඳට රත් වෙනකොට තවත් භාජනයක් ඒගුණින් තියලා ඒකට තමයි චොකලට් ටික එකතු කරගන්නේ. ඉතින් මම දැන් මේ විදිහට මගේ මේ විදිහට ඩබල් බොයිල් කරන්න හදාගත්ත ටිකේ චොකලට් ටික එකතු කරගන්නවා. දැන් මම මේ විදිහට මගේ චොකලට් ටික හොඳට මෙල්ට් කරගන්නවා. දැන් අපේ වතුර ටික හොඳට උතුරන හින්දා අපේ ලිපේ ගින්දර මධ්‍යම මට්ටමේම තියාගන්න. මොකද එතකොට අපිට එකම උෂ්ණත්වයකදී මේක මේ ඩබල් බොයිල් කරලා හොඳට මෙල්ට් කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට මගේ චොකලට් ටික බාගෙට මෙල්ට් වීගෙනදී මම මෙතෙන්ට මාජරින් ග්‍රෑම් 150ක් එකතු කරනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙතෙන්ට මාජරින් හරි බටර් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේකදී මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝ ගන්න චොකලට් ප්‍රමාණයටම හරියන විදිහට තමයි මේ බටර් හෝ මාගරින් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම චොකලට් ග්‍රෑම් 150ක් ගත්ත හින්දා මම මෙතන මාජරින් ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. ඉතින් දැන් මගේ චොකලට් මිශ්‍රණය හොඳට මෙල්ට් වෙලා තියෙන්නේ. මම දැන් මේක ලිපෙන් ඉවත් කරගන්නවා. දැන් මම මේ වගේ වෙනත් භාජනයකට මගේ කිරිමිරි ලීටර 250ම එකතු කරගන්නවා. ඉතින් ඕගොල්ලෝ මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරනවා නම් වැඩිය හොඳයි. දැන් මම මේ එකතු කරගන්නේ සීනි. මම මෙතන සීනි ග්‍රෑම් 200ක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මම මේකට බිත්තර 4ම එකතු කරගන්නවා. ඉතින් මට මේ බෝල් එකේ බීට් කරගෙන ඉඩ මදි හින්දා මම මේ විදිහට වෙනත් බෝල් එකකට මේ මිශ්‍රණය මාරු කරගත්තා. ඉතින් ඕගොල්ලෝ මේ විදිහට ඉඩ තියෙන බෝල් එකකට මේ මිශ්‍රණය දාගෙන සීනි ටික හොඳින් දිය වෙනකම් මේක බීට් කරගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට මේක බීටරයක් නැත්නම් අතින් විස් කරගන්නත් පුළුවන් නැත්නම් ගෑරුප්පුවකින් ගහගන්නත් පුළුවන්. දැන් මම සීනි ටික දිය වුණාට පස්සේ එකතු කරගන්නවා අපේ චොකලට් ටික. ඉතින් මේ චොකලට් ටික හොඳට මෙල්ට් වෙලා නිමිලා තියෙනුනේ මේ වෙලාවේදී. නිමිලා නැත්නම් එකතු කරන්න එපා. මොකද එතකොට අපේ බිත්තර තැම්බෙන්න බලනවා. දැන් මම කොකෝවා පවුඩර් වලින් මේස හැඳි එකක් වෙන්න එකතු කරගන්නවා. ඊට පස්සේ බිත්තර කිරි සහ සීනි එක්ක අපේ එකතු කරගත්ත චොකලට් ටික හොඳට කලවම් වෙලා මිශ්‍ර වෙනකම් මම මේක හොඳින් කලවම් කරගන්නවා. ඉතින් වතාවත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙන් දෙන තුපට subscribe button එක click කරලා ළඟට තියෙන bell icon එකත් ඕල් දාගන්න. එමුණුත් මේ වගේ රසවත් videos එක්ක ඔයාලට දිගටම එකතු වෙන්න පුළුවන්. ඉතින් දැන් මගේ චොකලට් ටික මේ මිශ්‍රණයත් එක්ක හොඳට මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් ඔයාලා බේකින් සෝඩා එහෙම නැත්නම් ආප සෝඩා ටික අපි හදාගත්ත ඕට්ස් පිටි එකට එකතු කරගන්න. එකතු කළා මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න. ඉතින් මේක හලා ගන්න යන්න එපා. ඊට පස්සේ අපි මේ හදාගත්ත මිශ්‍රණයට මේ පිටි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ පිටිත් එක්ක මේ චොකලට් මිශ්‍රණය හොඳට මිශ්‍ර වෙනකන් අපි මේක හැඳිගා ගන්න ඕනි. මම මේ මිශ්‍රණය හලා ගන්න එපා කිව්වේ මොකද අපි මේක කොච්චර හොඳට බ්ලෙන්ඩ් කරත් පොඩි පොඩි ඕට්ස් කෑලි තියෙන්න පුළුවන්. ඒකින්ද ඉතින් ඒක අපිට කැවුනට එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. ඉතින් හලා ගන්න ඕනේ නැහැ. දැන් මම මේ පිටි ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපි අරන් තියාගත්ත අනිත් ඕට්ස් ග්‍රෑම් 100ත් එකතු කරගන්නවා. ඉතින් ඕගලන්ට මේ විදිහට ඕට්ස් හැපෙන්න කන්න අකමැති නම් මේ ග්‍රෑම් 100ත් බ්ලෙන්ඩ් කරලාම එකතු කරගන්න පුළුවන්. ඉතින් මට ඕට්ස් හැපෙන්න ඕනේ ඉඳන් මම මේ විදිහට එකතු කරගන්නවා. දැන් මේ එකතු කරගත්ත ඕට්ස් ටිකත් මේ මිශ්‍රණයත් එක්ක හොඳට මිශ්‍ර වෙනකම් මේක කලවම් කරගන්න. දැන් ඔයාලයි හදාගත්ත මිශ්‍රණය දාන්න පුළුවන් වෙන ට්‍රේ එකක් අරගෙන මේ විදිහට ට්‍රේ එකේ හොඳින් බටර් ගාගන්න. ඉතින් මේ විදිහට බටර් ගාගත්තාම අපිට ගලව ගන්න ලේසි.
ඊට පස්සේ මම මේ විදිහට තෙල් කොලයක් එලා ගන්නවා. ඉතින් මේ තෙල් කොලේ එලාගෙන ඉවරලා මම මේ තෙල් කොලේ උඩිනුත් බටර් ටිකක් ගා ගන්නවා. ඉතින් දැන් මම තෙල් කොලේ උඩිනුත් මේ විදිහට බටර් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ මම අපි හදාගත්ත බ්‍රවුනි බැටර් එක එකතු කරගන්නවා මේකට. ඉතින් ඔයාලට මේ බැටර් එක එකතු කරගත්තට පස්සේ මේක උඩින් කජු, රට කජු, ආමන්ඩ්ස් වගේ දේවල් දාගන්නත් පුළුවන්. ඩාර්ක් චොකලට් ටිකක් ග්‍රේට් කරලා දාගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව ඒගොල්ලෝ ඕගොල්ලෝ එක දාගන්න. දැන් අපි මේක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ෆ්‍රී හීට් කර අවන් එකේ විනාඩි 30ක් බේක් කරගන්න ඕනි. ඉතින් මේ තියෙන සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් බේක් කරගත්ත අපේ බ්‍රවුනි එක ඉතින් අවන් එක 90 ඕගොල්ලන්ට යන වෙලාව සහ උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ මේක කල්පනාවෙන් ඉන්න විනාඩි 30ක් විනාඩි 35ක් වගේ තමයි බේක් වෙන්න ඕනි. මට හරියටම ගියේ විනාඩි 30යි. ඉතින් මේ දින අපි පාම් පිටි පාවිච්චි කරන්නේ නැතුව ඒ වෙනුවට ඕට්ස් පාවිච්චි කරලා හදාගත්ත බ්‍රවුනි එක. ඉතින් මේක හරිම රසයි. ඔයාලත් හදලා කාලා බලන්න. ඉතින් මේක ඕට්ස් හැපෙනවට අකමැති නම් ඕගොල්ලන්ට මම කලින් කිව්වා වගේ අර එකතු කරගත්ත ග්‍රෑම් 100 ඕට්ස් ටිකත් බ්ලෙන්ඩ් කරලාම එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයා මගේ මේ වීඩියෝ එකටත් කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, ඔයාගේ අදහස් යටින් කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ විදිය වෙනස් විදියක රසවත් කෑමක් අරගෙන ඔයාලා හැමෙන්න ටේස්ටි කිචන් YouTube channel එකේ මම ආයෙත් එන්නම්. එතකන් පරිස්සමින් ඉන්න.